අයිබෝවන්. හරිදේ හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල. Oxford AstraZeneca COVID-19 එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය. කටුනායක නවාතැන්පලින් පලා ගිය කොරෝනා ආසාදිතයා සොයාගනි. දිනක් තුල වැඩිම COVID ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනෙන්. ඊයේත් වැඩිම ආසාදිතින් කොළඹින්. එන්න දෙන්නේ නැත්තේ නැගෙනහිර ජැටිය නොදුන්න නිසා නම් කොරෝනා හැදිලා මැරුණත් කමක් නැහැ. අපි ජැටිය දෙන්නේ නැහැ. ලාල් කාන්ත අවධාරණය කරයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවෙන්වත් වැරදිකරුවන්ට දඬුවම් ලැබුණු ඇතයි තමා විශ්වාස කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි කියයි. සෞභාග්‍ය දැක්ම මුවාවෙන් සෑම අංශයකින්ම රට කොල්ල කනවා. පාටලීගෙන් චෝදනා. දේශීය ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ නගා සිටුවීමට වත්මන් රජයෙන් වැඩපිළිවෙල රැසක්. ෂෙහාන් කියයි. දැන් දේශීය පුවත්. දින තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. මේ අතර කොවිඩ් ආසාදිනේ වී සිටියදී සිය නවාතැන්වලින් පලා ගිය ආසාදිත පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය සමත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ 25 හැවිරිදි තරුණයෙකු ඔහු නවාතැන්ගෙන සිටි නවාතැන්පොලින් ඊයේ රාත්‍රියේදී පලා ගොස් තිබුණා. මොහු පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කඩුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයෙහි නිරතව සිටි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. පසු අදාළ පුද්ගලයා අද උදෑසන කඩුනායක පොලිස් අසමේ 18 කනුව ප්‍රදේශයේදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. ඊයේ දින කඩුනායක ප්‍රදේශයේ තම නවාතැන්පොලින් පලා ගොස් සිටි කොවිඩ් රෝගියා කටුනායක පොලිස් වාසියේ 18 කණුව ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. ඉන්පසු 19:90 ගිලන්තත් සේවාව මගින් ඔහු මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත ඇතුළත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ. මොහු පදවිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලෙක්. කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේදී සිටි අතර නවාතැන්පොළක නැවතී සිටියේදී ඊයේ දින අතුරුදහන් වී තිබුණා ඔහුගේ නවාතැන්පොළෙන්. කෙසේ වෙතත් මේ වන විට ඔහු සොයාගෙන 19:90 ගිලන්තත් සේවාව මගින් දැනට මීගමු රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 276 දක්වා ඉහළ ගියා. කොවිඩ් වෛරසය ආසාදනය වී දිනක් තුල වාර්තා වූ වැඩිම රෝගීන්ගේ සංඛ්‍යාවද ඊයේ දින වාර්තා වූ අතර එම සංඛ්‍යාව 887ක්. එලෙස වාර්තා වූ ආසාදිතින් අතුරින් 873 දෙනෙකු දේශීය වඳුරාගත් ආසාදිතින් වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 337ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 136ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 71ක් සීමාව ඉක්මවා ගියා. මේ අතර පසුගිය 19 වනදා කුරුණෑගල රෝහලේදී පුද්ගලයෙකු මියගොස් තිබූ අතර මෘතදේහ සම්බන්ධයෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී නොමැති අතර ඒ හේතුවෙන් අදාළ දේහය ඥාතීන්ට බාර දීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබුණා. ඒ අනුව පවුලේ ඥාතීන් අදාළ දේහය නිවසට රැගෙන ගොස් සාමාන්‍ය අයුරින් අවමංගල කටයුතු සිදු කිරීමට කටයුතු කර තිබූ අතර ඊයේ පෙරවරුවේ අදාළ නිවසට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කර තිබුණේ අදාළ පුද්ගලයාගේ මෘතදේහ සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බවයි. ඒ හේතුවෙන් ඥාතීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර යම් මතභේදාත්මක තත්ත්වයක් හටගත්තා. කුරුණෑගල හොස්පිටල් එකේ වයඹ පළාතේ ප්‍රධාන හොස්පිටල් එකේ ඉන්න දේශබන්දු RUDK අමරසිංහ නාගරික හදිසි මරණ පරීක්ෂක සාමාන්‍ය සුරතුමා විසින් අත්සන් කළා තියෙනවා. මේ මරණය පරීක්ෂා කරලා බලලා මෙයාගේ ස්වභාවික හේතුන් මත ආත්මාව සම්බන්ධව මේ පෙනහළු සම්බන්ධව සිද්ධ වෙච්ච මරණයක් විදිහට මේක ස්වභාවික මරණයක් විදිහට අද මේ භූමදානය කරන්න අපිට අවසර දීලා මේ තියෙන මරණ සාතික. මේක 20 දෙන මරණ සාතික. දැන් ඒතොර අපිට 21 දෙන මරණ සාතික මොකද්ද මහත්තයා? දැන් ඒක අපි කුරුණෑගල දිස්ත්‍රික් හොස්පිටල් එක මහරෝලත් එක්ක කතා කරලා වලද මරණ සාතික වෙනස් කරගන්න අවශ්‍ය නැහැ. අපිට ඒකට ප්‍රතිපාදන සුපයන්න පුළුවන්. වෙනස් කරන්න අවශ්‍ය නම් කියන්නේ. වෙනස් කරන්න අවශ්‍ය නම් කියන්නේ. කෙසේ වෙතත් අදාළ දේහය කොවිඩ් මෘතදේහයක් ලෙස ආදාහනය කිරීමටයි පසුව කටයුතු කළේ.
පොසිටිව් කියලා කලින් හොයාගත්තනම් මේ ජීවිතේ සමහරට බේර ගන්න තිබ්බා. එතකොට මොකද්ද තියෙන වගකීම? සෞඛ්‍ය බලධාරීන් මේ විදිහට වගකීම් විරහිතව හැසිරෙනකොට මුළු රටේම මිනිස්සු නීතියට අනිවාර්යයෙන්ම පිටුපානවා. එතෙන්ට පත් කරන්න එපා කියලා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා. දික්කොය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවකට සහ තරුණයෙකුට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අනුව COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ. කොවිඩ් මර්ධන ඉන්දියානු එන්නත ලබා නොදෙන්නේ නැගෙනහිර ජැටිය නිසා නම් එම ජැටිය ඉන්දියාවට දීමට වඩා කොරෝනා වැළඳීම හොඳ බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභික KD ලාල්කාන්ත මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා වන ආයෝජනයක් වෙනුවෙන් 151ක කොටස් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් 149ක් ඉන්දියාවේ අදානි සමාගම වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් වන ගැටලුව මෙවන විට රට පුරා විවිධ පාර්ශවයන්ගේ චෝදනාවන්ට ලක්ව තිබෙනවා. දේශපාලන පක්ෂ මධ්‍යස්ථ මතධාරීන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ විශේෂයෙන්ම මහා සංඝරත්නය මේ සම්බන්ධයෙන් ඍජු සහ දැඩි ප්‍රකාශ නිකුත් කරමින් පවසන්නේ කිසිසේත්ම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ආයෝජන හෝ වෙන කුමන හෝ කටයුත්තක් සඳහා ලබා නොදිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුළද විවිධ අදහස් පළවෙමින් පවතින්නේ මේ ආකාරයෙන්. රට සම්බන්ධ කාර්යදී අපේ රටේ ස්වාධීනත්වය අනන්‍යතාවය අපේ දේ තියෙන්න ඕන. ඒකට චීනාගේ මැදිහත් වුණත් එකයි අපිට ඉන්දියාව මැදිහත් වුණත් එකයි. දැන් පහුගිය දවස්වල ආවා ඉන්දියාවේ විදේශ ඇමති. විදේශ ඇමති ඇවිල්ලා මොනවද කතා කරේ කියලා කිව්වම නෑ, එයා මේ අපිට ඉන්දියාවේ අර කොරෝනා වලට දෙන එන්නත ඉස්සෙල්ලම මේට දෙනවා කියලා. දැන් දෙන්නේ. එතකොට අපි ඒ දවස්වල කිව්වා මොකද්ද මෙයාවේ එන්නත් කතාවට නෙමෙයි වරාය අරගෙන යන්න තමයි ආවේ කියලා. දැන් වරායේ පිටර අර්බුදය තියලා තියෙන නිසා එන්නත් බ්‍රේක් කරලා තියෙන්නේ. එන්නත් වැඩේ එතන නවත්තලා තියෙන්නේ. නිසා එන්නත් ගන්න තව රටවල් තියෙන ඕන තරම්. ඉන්දියාව හිතනවා නම් මේ එන්නත බ්ලොක් කරලා ඒක නතර කරලා ඉවර වෙලා මේකට ජනතාව පොළඹව ගන්න පුළුවන් වෙයි කියලා. මං කියන්නේ ඉන්දියාවේ එන්නතක් වෙනුවෙන් වරාය දෙනවට වඩා හොඳයි කොරෝනා හැදලා මැරණ එක. අද මේ ආණ්ඩුවේ ඡන්දෙදී සියලුම දෙනා රවට්ටලා තියෙන්නේ. කවුද සතුටු කරන්නේ? ඒ සියලුම දෙනා රවට්ටලා අද සතුටු කරන්න හදන්නේ ඉන්දියාව. දැන් මේ ජැටිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයෝ ඉංජිනේරුවෝ දැන් මේ ජැටිය මෙහෙයුම් කටයුතු කරමින් යනවා. දැන් අපි ඩොලර් හොයනවා. එතකොට මේ ඩොලර් හොයන ජැටිය අපි මොකටද ඉන්දියාවේ අදානි සමාගමට දෙන්නේ? කවුරු සතුටු කරන්නේ ඉන්දියාවට මේක දෙන්න හදන්නේ? මේක සම්පතක් කියලා කියන්නේ නිකන් නෙමෙයි. තෝමස් මිලාර් කොම්පැනියේ සල්ලි අච්චු ගහනවා වගේ නැගෙනහිර ජැටියත් එහෙම නැත්නම් අපේ කොළඹ වරාය සල්ලි උපද්දන ඩොලර් උපද්දවන්නේ. අපේ රට අද ඩොලර් ප්‍රශ්නක ඉන්නේ. දැන් අපි අහනවා මේ රටේ සම්පත් විකුණන්න නැතුව මේ රටේ සම්පත් විදේශිකයන්ට පවරන්න නැතුව අවුරුදු 72ක් තිස්සේ කරගෙන ආපු මේ ආර්ථික මොඩලෙන් පිට පැනලා මේ ආණ්ඩුව මොනවද කරන්න කියලා රටට කියන්න. වරාය ජැටිය ආණ්ඩුවට ඕන විදියට ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න මේ රටේ කම්කරු පන්තිය වරාය වෘත් සමිතී ඒකාබද්ධ බල මණ්ඩලය අනිකුත් වෘත් සමිති ලෑස්ති නැහැ. ඒ සියලු දෙනා එකතු වෙලා එක්සත් ජනතා බලවේගයක් එක්සත් විරෝධතාවයක් අද සංවිධානය කරමින් යනවා. 149ක් නෙමෙයි 101ක්වත් ඉන්දියාවට හෝ අදානි සමාගමට දෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ නිසා මේ ආණ්ඩුවේ එක්තරා විදියක පැවැත්ම තීන්දු කරන සාධකයක් බවට වරායේ ජැටිය විකිණීමේ මංකොල්ලය පත්වලා තියෙනවා කියන කාරණේ අපි කියන්නට ඕන. සෞභාග්‍ය දැක්ම රටට ගෙනෙන මුවාවෙන් වත්මන් ආණ්ඩුව මෙරට සෑම ශේෂ්ත්‍රයක්ම කොල්ල කමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලි චම්පික රණවක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැන් පටන් අරන් තිනවා නැවත වතාවක් ක්ෂණික මිලදී ගැනීම. ඩොලර් 59කට පමණ ලබාගත් ගල්ලඟුරු ටොන් එක දැන් ඩොලර් 90කට ලබා ගන්නට යනවා. මේයින් අදහස් වෙන්නේ මොකක්ද? මීට කලින් ගෙනාපු ගල්ලඟුරු තොගයේ ආසන්නෙන් ඩොලර් 60කට ගේනකොට මේ ගල්ලඟුරු තොගයේ ඩොලර් 90කට ගේනකොට හැම ටොන් එකකින්ම ඩොලර් 30ක් රටට පාඩු කරමින් විදුලි බල මණ්ඩලයට පාඩු කරමින් තමයි මෙය සිදුවන්නේ. ගල්ලඟුරු ටොන් 103ක් ගේන්න යනවා. ඒ අනුව සමස්ත පාඩුව රුපියල් මිලියන 1800ක් පමණ වෙනවා. නැවත වතාවක් මේ විදුලි බල මණ්ඩලයට මේ ගල්ලඟුරු මාෆියාවේ සෙවණැලි වැටමින් තිබෙන රට සෞභාග්‍යයේ දැක්ම ගෙනෙන්නට පැමිණි අය අද ඉතාම කඩිනමින් මහ සාගතයකට හසු වූ අය වගේ රට කොල්ල කමින් කහට කෝප්පේ සීනි වලින් බැදුමක් බැදගෙන තියෙන පොල් තෙල් ටිකෙන් ඉරෝදායනෙන් මාස්ක් එකෙන්
ඒගේ හැම ශේෂ්ත්‍රයකම අපිට මේ කොල්ලේ ලකුණු දැක ගන්න තියෙනවා. පසුගිය ආණ්ඩු සමයේ මෙරට එන හිට තිබූ දේශීය ඉදිකිරීම් ශේෂ්ත්‍රය නැවත ගොඩනැගීමට වත්මන් ආණ්ඩුව පියවරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට එනකන් අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති කරේ විදේශීය සමාගම්. දේශීය සමාගම් වලට විශාල මහා පරිමාණ කොන්ත්‍රාත්වලට යන්න අවකාශය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව. ඉතින් ඒ වගේම නැවතත් 2015 2019 නැවතිලා තිබිච්ච දේශීය ඉදිකිරීම් ශේෂ්ත්‍රයට නැවත පණ දෙන්න අපි ආණ්ඩුවක් හැටියට කටයුතු කරලා තියෙනවා. එහෙනම් මේ අවුරුදු පහ අවසාන වෙද්දී අපේ රටේ දක්ෂ සාර්ථක ව්‍යවසායකයෝ රාශියක් බිහිවෙයි, දේශීය වශයෙන් නිර්මාණකරුවෝ රාශියක් බිහිවෙයි, දේශීය කොන්ත්‍රාත්කරුවන් ඇතුළු ඉදිකිරීම් සමාගම් රාශියක් පුළුල් වෙලා ඔවුන් ජාත්‍යන්තරයට යන මට්ටමට ගොඩනැගීමට අපි කටයුතු කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කන ලද කමිටුව විසින් වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ගොඩකවල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හැම දෙනාගේම අදහස වුණේ මේ ත්‍රස්තවාදී ක්‍රියාව සම්බන්ධයෙන් අලගිය මුලගිය තැන් සියලු තොරතුරු සොයා බලා මෙවන් ව්‍යසනයක් සිදු කළ පුජ්‍යලයන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි යන්න. විසඳුම හෙට 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 කියලා අනාගතය ගැන පමණක් බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයකට අපි පත් වෙලා තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු විමසුම් කමිටුව වාර්තාව මේ මාස 31 වෙනිදාට ජනාධිපතිතුමාට බාර දීමට නියමිතයි. යහපාලන රජයේ කාලේ මේ වගේ කොමිසමක් පත් කළා. එහි තීන්දුව තීරණ අපට තෘප්තිමත් භාවයකට පැවතුනේ නැහැ. ඒ නිසාම වත්මන් රජයේ පත් වුණාම මෙවන් කොමිසමක් පත් කළේ. මේ කොමිසම වෙනුවෙන් කෝටි ගණනක මුදලක් ජාතික ධනය වැය කළා තියෙනවා. යම් සාධනීය ප්‍රතිඵලයක්, අනාගත ආරක්ෂාව තහවුරු වන ප්‍රතිඵලයක්, ඉස්ලාම් අන්තවාදී ආගමික ත්‍රස්තවාදයේ මුලින් නුපුටා දමන ආකාරයේ විසඳුමකට කොමිසම් සභාව යෝජනා ඉදිරිපත් කළයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.